සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දිවපතේ එක්තරා ආර්ට් එක්සිබිෂන් එකක් තිබුණා. The theme of the art exhibition was peace. සාමය කියන එක තමයි තීම් එක. ඉතින් සාමය ප්‍රෙඩිට් කරන්නට ලස්සන 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 ගොඩාක් හරියක් පේන්ටින්ග්ස් තිබුණා. ඒ අතරතුර දෙකක් අවසානයේදී තේරුණා. ඒ දෙකෙන් එකක් තමයි ලස්සන කඳුයායක් කඳුයාය අසල තියෙන ඒ දිය දියපොද ඒ වගේම ඒ ලස්සන පරිසරය මේ හැම දෙයක්ම ප්‍රෙඩිට් වෙන ලස්සන ආර්ට් එකක්. ඊට අමතරව තව ලස්සන ආර්ට් එකක් තිබුණා. ඒක රළු පොළවක්. ඒ රළු පොළව මත තිබුණා රළු සහිත කඳු මුදුනක්. ඒ කඳු මුදුනත් එක්කම ඊට එහා පැත්තෙන් තියෙනවා වතුර ගලාගෙන එන හයියෙන් ഘോഷා කරගෙන වතුර ගලාගෙන යන දියපොදක්. ඒකට පිටිපස්සෙන් ඔන්න තියෙනවා ඒ කඳු යායෙන් කැඩිච්ච කන්දකින් ඒ ඇතිවෙච්ච පැලවෙච්ච පුංචි ගහක් මත රළු ගහක් මත ලස්සන නෙස්ට් එකක් තියෙනවා. කුරුළු කූඩුවක් තියෙනවා. කුරුළු පැටව වට වෙලා ඉන්නකොට ඒ ഘോഷා කරන පරිසරය තුළ රළු පරිසරය තුළ किसीम एनर्जी नीति पारसर तुले मिन्न तीन रलु भव की राजकाम कर भाव हर असर पेन इन इतने कुरलू अम्म पेट उंट कैम कवन किसीम बाधाव की तुरव हरिम निहडियावा हर लसन ए कुरल पेट उंट कैम कवन आवट पारसन पारसन कलबरकारी भव කුරුළු අම්මට බාධාවක් නැහැ. කුරුළු කූඩුවට බාධාවක් නැහැ. කුරුළු පැටවුන්ට බාධාවක් නැහැ. ඉතින් එහෙමනම් අපි රත්තරන් අම්මේ තාත්තේ දිව පුතේ අපි හැමෝම අපි යනවා ගමනක්. මේ යන ගමන තුළ අපිට පුළුවන් නම් අපේ අධ්‍යාත්මිකත්වය දියුණු කර ගැනීම තුළ අපිට පුළුවන් නම් හදවතේ තියෙන ශාන්තිය මේන්ටේන් කරගන්න අන්න එතන තමයි අපිට තියෙන ජීවිතේ ජයග්‍රහණි තියෙන්නේ. ඉතින් මොනතරම් දේශනා ඇහුවත් මොනතරම් ආගමික බව කියන එක ජීවත් කරත් ඇති වැඩක් නැහැ. ආත්මගත ඒ අත්‍යවශ්‍යතාවය සාමයේ ජීවිතයක් ගත කරන්නත් සාමය ඇති කරන්නටත්. එහෙනම් ඒ ආර්ට් එක්සිබිෂන් එකේ නිර්මාතෘ තෝරගත්ත පළවෙනි ප්‍රයිස් එක දුන්නේ අර කුරුළු අම්මගේ ඒ කූඩුව තියෙන ඒ චිත්‍රයට. එහෙනම් අපේ ජීවිතයත් එවැනි චිත්‍රයක් බවට පත්වේවා. ජේසුගෙන් පිටයි.